මෙතෙන්දී අපිට පුළුවන් මේ පෙන්නලා තියෙන විදිහට තටාකයක් සකස් කර ගැනීම කරන්න. මේ තටාකය සකස් කර ගැනීම අපිට ලියද් දෙකම කොටසක් භාවිතා කරලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ නිවසට ආසන්න ස්ථානයක හෝ කුඹුරටම ආසන්න ස්ථානයක ගොඩ ඉඩමක මේ විදිහට තටාකය සකස් කර ගැනීම කරන්න පුළුවන්. එතෙන්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි මේ ඇසොල්ලා කියන ශාකය ඇත්තටම එතරම් හිරු එළියට තද හිරු එළියට ප්‍රිය කරන ශාකයක් නෙවෙයි. ඒ නිසා මේ ශාකයට අපි යම්කිසි සෙවණක් සහිත ස්ථානයක් තෝරා ගැනීම වැදගත් වෙනවා. එතනදී අපිට සෙවණ ලබා දෙන්න අවශ්‍ය වුණොත් ලියද්දක සකස් කරන අවස්ථාවකදී අපිට පුළුවන් දැලක් භාවිතා කරන්න 150ක් පමණ ආලෝකය ලැබෙන විදිහට. විශේෂයෙන් අපි මේ දැල භාවිතා කරන එකෙන් සෙවණ ලබා දීම වගේම අපිට උදව්වක් වෙනවා මේක වියලි කොළ වගේ දේවල් මේ තටාකයට වැටෙන එක පාලනය කරගන්න. ඒ වගේම විශේෂිත කාරණයක් වෙනවා මදුරුවන් විතර දැමීමේ මදුරු කීටයන් ඇති වෙන එක පාලනය කර ගැනීම. ඒ කාරණය වගේම අපි සැලකිලිමත් වෙන්න ඕන මේ තවානක් මේ වගේ තටාකයක් සකස් කර ගැනීමේදී ඒ තටාකයේ දිග පළල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් පළල මීටරයක් විතර පවත්ව ගන්න ඕනේ අපිට මේ තටාකයේ නඩත්තු කිරීමේ පහසුවට. ඒ වගේම තටාකෙන් අපි අස්සන්න විදිහට මේ ඇසොල්ලා ලබා ගැනීමට අතපොවල අපිට අස්සනු නෙලා ගන්න පුළුවන් ආකාරයට පවත්වා ගැනීමට ඒක වැදගත් වෙනවා. අනිත් කාරණේ තමයි අපිට දිග කියන දේ නම් වෙනස් කරගන්න පුළුවන් ගොවි මහත්තයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට දිග සකස් කරගන්න පුළුවන්. මේ තටාකය සකස් කර ගැනීමේදී අපි මේක ස්ථීරවම ජලයේ රඳවිය හැකි විදිහට සකස් කරගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් මේ වගේ ඝන පොලිතින් එකක් භාවිතා කරලා පතුල සහ පැති බිත්ති ආවරණය වෙන විදිහට මේ පොලිතීනය යොදාගෙන ජලය රඳවා ගැනීම කරන්න. එතනදී අපි සැලකිලිමත් වෙන්න පුළුවන් අපිට මේ තටාකේ මං කිව්ව විදිහට මීටරයක පළල ඒ වගේම මීටර දෙකක් දිග සහ උස සෙන්ටිමීටර 10ක් 15ක් ප්‍රමාණයකට හදා ගන්න පුළුවන්. ඒ වගේ තටාකයකට අපිට ඇසොල්ලා කිලෝග්‍රෑම් 1ක් පමණ ප්‍රමාණයක් යෙදීම ප්‍රමාණවත් වෙනවා. මේ තටාකය සකස් කරගත්තාම ඒ මං ඉස්සෙල්ලා කිව්ව ප්‍රමාණාත්මක සහිත තටාකයකට අපිට දාන්න වෙනවා හොඳින් හලාගත්ත මතු පිටපස්. එහෙම නැත්නම් කම්පෝස්ට් භාවිත කරන්න පුළුවන්. ඊළඟට දින 3ක් 4ක් පැරණි ගොම ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි අර පොස්පරස් වලට මේගොල්ලන්ගේ තියෙනවා ප්‍රියකතාවයක්. ඒ නිසා පොස්පරස් ප්‍රියතාවය සඳහා අපිට යොදා ගන්න පුළුවන් රොක් පොස්ෆේට් කියන එපාවල රොක් පොස්ෆේට් කියන ද්‍රව්‍ය. ඒ දේවල් භාවිතා කරලා මේ තටාකය සකස් කර ගැනීම කරන්න පුළුවන්. අපි මේක ඉදිරියේදී බලමු කොහොමද සකස් කරගන්නේ කියන කාරණේ. මේ විදිහට සකස් කරගත්ත තටාකයකින් අපිට සාමාන්‍ය සති දෙකක් විතර යනකොට කිලෝග්‍රෑම් 1ක පමණ ඇසොල්ලා අස්සන්න නෙලා ගන්න පුළුවන් දිනපතා. හැබැයි එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ එක් කාරණයක් තමයි සති දෙකෙන් දෙකට අපිට මේ තටාකයේ ජලය අලුත් කිරීම වැදගත් වෙනවා. ජලය අලුත් කරන හැම වාරකදීම අපි සැලකිලිමත් වෙන්න ඕනේ අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට දින 3ක් 4ක් පැරණි ගොම කිලෝ 1ක් පමණ මේකට එකතු කරන්න. ඒ වගේම රොක් පොස්ෆේට් ග්‍රෑම් 30ක් පමණ එකතු කිරීම. ඒකෙන් අපිට පුළුවන් මේ ඇසොල්ලා ගුණණය වෙන එක හොඳින් පවත්ව ගන්න. ඊට අමතරව මේ ඇසොල්ලා කියන ශාකයේ ගුණණය වීම සිද්ධ වෙන්නේ ඇත්තටම වර්ධක ප්‍රචාරණ කියන මූලධර්මයේ පදනම් කරගෙන. ඒ නිසා මේ ඇසොල්ලා අපිට කුඩා කොටස් වලට කඩලා මේ තටාකයට යෙදීම මගින් මේක ගුණණය වෙන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මේ කියන කාරණා ගැන සැලකිලිමත් වෙලා අපිට ඇසොල්ලා බොහොම පහසුවෙන් සකස් කරගෙන කුඹුරට යෙදීම කරන්න පුළුවන්. එතෙන්දී මම කියන්න ඕනේ තව එක් කාරණයක් තියෙනවා. අපිට මේ දිනපතා ලබා ගන්න පුළුවන් කිව්ව ඇසොල්ලා කිලෝග්‍රෑම් 1ක් ලියද්දක වගාවපසරියෙන් වර්ග මීටර් 5ක පමණ ප්‍රමාණයකට තමයි සෑහෙන්නේ. ඉතින් අපිට අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට මේ අස්වැන්න පහසුවෙන් වගා ශේෂ්ත්‍රවලට හඳුන්වා දීම කරන්න පුළුවන්.
මේ ඇසොල්ලා ලබා ගැනීමට ඔගලන්ට අවශ්‍ය වුණොත් අපි ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ ස්ථානවල මේක ගුණණය කිරීම මේ වෙනකොටත් සිද්ධ කරමින් පවතිනවා. ඊට අමතරව විවිධ ගොවි කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වෙලා මේක ගුණණය කිරීම කරනවා. විපර්යේෂණ සංවර්ධන ආයතනයෙන් අපෙන් ඉල්ලීමක් කරොත් අපිටත් ඒක අවශ්‍ය sample සුළු වශයෙන් ලබා දීමේ හැකියාව තියෙනවා ගුණණය කර ගැනීම සඳහා.